කුඩා දේවල් වල ඇති ප්‍රීතිය. අද නම් මට මේවා කන්න එච්චර හිතක් නෑ වගේ. හෙල්ත් ස්කෑන් එකේ පෙන්වන්නේ කැල්සියම් ඛනිජ වර්ග ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා අඩුයි කියලා. ඉතින් මේවයි ඔයා කන්න ඕනි පරිපූර්ණ ආහාර. මේක අරන් යන්න. මට මේක ඕන නෑ. අවසර නොලත් විධානයක්. ඔයාගේ පෝෂ්‍යදායකෑම ගන්න ඕනි. හරි. හරි. මම මේ කනවා. ඔයාට කන්න වෙනවා කියලා දැන දැනත් ඇයි මේ විදිහට කලබල ඇති කරන්නේ කියලා කියන්න. ඒත් මම මේකට කැමති නෑ. මේ කෑම මේ ජීවිතේ. මේ ජීවිතය හරිම පරිපූර්ණයි. අපිට ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන වද වෙන්න ඕනේ. ඒ අය හැම දෙයක්ගෙනම බලා ගන්නවා. අපිට සැනසීමෙන් වැඩට යන්න පුළුවන්. හොඳට ඉන්න ඕනි හරිද? පාඩම් කරන වෙලාව මන් 3ට විතර වෙන් කළා. ඒ අය ඔයාලව ඒව කරවයි. පාඩම් කරන්න මේ නිවාඩු කාලේ? ඔයාගේ ඇල්ගොරිතම් ලකුණු හරිම අඩුයි. ඔයා උනන්දු වෙන්න ඕන. දැන් හොඳට ඉන්න ඕන. එහෙනම් හවසට හම්බෙමු. යනවා තාත්තේ. ශබ්දයේ ඩෙසිබල් ප්‍රමාණය ඉතා ඉහළයි. ශබ්ද පාලනයේ ක්‍රියාත්මක කරනවා. දැන් හරි. මොකද අනේ? ආදි යමු. අපි පාපන්දු පිට්ටනියට යන්. ඔයාගේ යාළුව බලන් ඉන්නවා ඇති. පාපන්දු සඳහා උචිත කාලගුණයක් නැහැ. ඒ නිසා පිට්ටනිය වහලා. පරිපූර්ණත්වයේ තියෙන දෝෂ තමයි ඉතින්. ලියෝ මාත් එක්ක එන්න. ඇයි මේ ඔයා බලේ විසන්ධි කරන්නේ? මොකද බලේ යථාතත්වයට ගේන්න ඒ අයියකට වෙලාවක් යනවනේ. මොකද්ද ප්‍රශ්නේ? වික්‍රමයකට කැමති නැද්ද? මොකද්ද වික්‍රමයක් කියලා කියන්නේ? පැහැදිලි කරන්න අමාරුයි. ඔන්න බලාගෙන ඔයා මේ විදන් යන්නේ අන්ධකාර කළුකෝරයකට. කවුද ඔයා දිහා බලාගෙන ඉන්නවා? ඔයා කරන හැමදේම ඔයා හරියටම දන්නේ නැහැ. ඒක කොයි වෙලාවේ අන්ධකාරේ ඉඳන් ඔයාගේ ඇඟට කඩාපනීද කියලා. මොනවා? ඔයා බය වුණේ නැද්ද? අන්ධකාර වුණත් නැතත් ඉතින් කවුරු හරි අපි දිහා නිතරම බලන් ඉන්නවනේ. ඒ අය එක. හැබැයි ඉතින් ඒක නම් අපූර්ව වික්‍රමයක්. පරිපූර්ණත්වයේ තියෙන දෝෂ තමයි ඉතින්. එන්න යමු. මං ඔයාට දෙයක් පෙන්වන්නම්. ඒ මොකද්ද? පේන විදිහට නම් නිකන් hina වෙනවා වගේ. ඔව් ඔයා හරි. ඒ තිත්තරායියෙන් කොහොමද කෙනෙක් එච්චරායියෙන් ඉනා වෙන්නේ? කොහොමද නෙවෙයි, ඒක නිකම්ම වෙනවා. පේන්නේ නිකන්. නිකන් විනෝදයි වගේ. ඔව්. බලේ යතතත්වයට ආවා. මදයි ඉතින් වික්‍රමයකට ගියා. සියලු ක්‍රියාකාරීත්වයන් සාමාන්‍යයි. ඔය වේදනාවෙන් ඉන්න බෑ. ඉතින් ඇයි මොනද වෙලා තියෙන්නේ? ඒ අය මට ටිකක් තනියම ඉන්න ඕන. ආයේ මෙහෙට එන්න එපා. තේරුණාද? ඒක කරන්න බෑ ලියෝ ෂෝමන්. මම හැම තැනම ඉන්නවා. ඔයාලගේ ජීවිත පරිපූර්ණ කරනවා.
අපෝ හිත ඔයාලා වැඩට යන්නේ නැහැ. ඔයාලා ඔක්කොම මාත් එක්ක යන්න එන්න ඕන. මොකක් කිව්වා? ඔයාලට අසනීපයි. ඒයි අපිව හැමදාම ස්කෑන් කරනවා. අපේ සෞඛ්‍ය තත්ත්ව වාර්තා දෙනුම් දෙනවා. අපිට අසනීප නැහැ. ඒක සහනයක්. එහෙම වෙන්නෙත් නැහැ. ඔයාලට අසනීපයි. කාර්යාලයට ඇත්ත කියන්න. කියන්න මගේ තාත්තා නැත්තම් මාවන් හිතනවා අපි ඉන්නේ අසනීපෙන් අපිට විවේකයක් ඕනේ කියලා. හෙට ඔයාලා හැමෝම මාත් එක්ක ඉන්න ඕන. කොහෙටද? උදේ 5 වෙද්දි නැගිටින්න. අපිට සෑහෙන්න දුරක් යන්න තියෙනවා. අනික බෑ. එකක්වත් ගෙනියන්න බෑ. ඊළඟ දවසේ උදේ සීය පරණ කාර් එකකුත් අරගෙන ආවා. පහළට එන්න. අපි හැමෝම මේකෙන් යන්. ඒත් හෙලි බස් එක වේගවත්නේ. පහළට එන්න. මොකද්ද මේ? මට කියන්න ඇයි අපි මෙහෙම නිකුරුනේ කාලේ නාස්ති කර කර ඉන්නේ? හරි රස්නේ. අනික ඔයා අපිට ස්මාර්ට් වොච් ෆෝන්වත් ගේන්න දුන්නේ නැහනේ. සින්දුවක්වත් නැහැ. පොඩ්ඩක් ඉන්න තාත්තේ. මේ සින්දුවම නේද? ඔව්. ඔයාගේ වාරේ. දැන් සෑහෙන්න කාලයක් වෙනවා. ස්ටීව්, එකතු වෙන්න. ෂා, මම මේකට හරි ආසයි. මතකද තාත්තේ, ඉස්සර ඔයා අපිව කඳවුරු බඳින්න එක්කන් එනවා. ජීප් එකෙන් එළියට පයින්න. අපි කොහෙද යන්නේ? ඉතින් අපි පයින් ඇවිදන් යමු. හරිම රස්නේ. දැන්වත් ඔයාලා දැනගන්න ඕන ඇත්තිද කොයි වගේද දැනෙන්නේ කියලා. ඔයාලගේ වෝයිතුල් ඇත්ත නෙමෙයි. මං කියන්නේ ස්වභාවික ඇත්ත. බලන්න. තනකොළ විඳගන්න. එතකොට කොළ සමන්ලෙක් පස්සේ දුවන්න. උද්‍යෝගෙන් ඉන්න. මොකද මේ? ට්‍රෙඩ්මිල් එකේ ඉඳන් දුවන්න පුළුවන් නේද? AC එකේ ඉඳන් ට්‍රෙඩ්මිල් එකේ දුවන එක මේ වනාන්තරයේ තියෙන ගැටි පොළවේ දුවනවා වගේ නෙවෙයි නේ ඉතින්. දැන් මට හරිම මහන්සි. හැබැයි යහතින් ඉන්නවා. ගුහාවට මුලින්ම දුවන කෙනා දිනනවා. ඔයා හොර කරනවනේ. එන්නේ හමු ජනා. එයාලව පරද්දන්න ඕන. මෙන්න මෙතන තමයි අපි රැට නවතින්නේ. දැන් ගිහිල්ලා දර ටිකක් අහුලන් එමු. ඒක නම් විනෝදයි වගේ. කාටද දුරටම ගලක් විසි කරන්න පුළුවන්? මගේ කයි දුර ගියේ. මමයි දක්ෂයා, මමයි දක්ෂයා. මොකද මගේ ගලයි දුර ගියේ. මේ කරගන්න ලියෝ. මට දැන් හොඳටම බඩගිනි. මොනවද කන්න තියෙන්නේ? අපි උයන දෙයක් තමයි ඉතින්. උයන්න? මං සෑහෙන කාලෙකින් උයලනේ. ආයේ පටන් ගන්න කාලේ හරි එහෙනම්. මෙන්න ඕන කරන බඩු. මොකද කියන්නේ උණුසුම් නූඩල් සුප් එකක්. අපිට හඳේලිය තරියට ඉඳන් කන්න පුළුවන්නේ. ෂා, අපි හැමෝම උදව් කරන්න. ඔයා හරි ලස්සනට සින්දු කියනවනේ තාත්තේ. ඒ වුණාට අපි කවදාවත් අහලා නැහනේ. සංගීතය කියන එක එන්නේ දිරිමත් වුණාම ජීවත් වෙනවා කියලා දැනෙද්දි. හැමදේම හොඳට තියෙන ලෝකයක් තියෙන එක හොඳයි ලේසි. ඒත් ඒක කිසිම දිරිමත් වීමක් නැහැ. ෂා, මන්නන් දැනගෙන හිටියේ නැහැ ආසේ මේ තරමටම තරු තියනවා කියලා. ඒ මොකද්ද? වලහෙක්, බුරුකෙක්, බුරුකේ ගොඩක්. තාත්තේ, මන් දිහා බලන් දෙපා. මම මේ වගේ දෙයකට සූදානම් වුණේ නෑ. එතකොට කවුරු හරි ඉන්නව වගේ.
ඒ අය හිටියා නම් මෙතනදී උදව් කරනවා. මං නම් හිතන්නේ YouTube වීඩියෝ එකක් ඇති කියලා පුර්කේ රංචුවක් පහර දුන්නොත් කොහොමද බේරෙන්නේ කියලා. අපි ගින්දර දිගටම පත්තු කරලා තියමු. තාත්තේ තාත්තේ මට උදව් කරන්න උදව් කරන්න අඟුඩු වලට පවන් ගහන්න. ඉන්න කිසිම සද්දයක් නැහනේ දැන්. ඔයා කිව හරි. මෙහෙ වර්කියෝ නැහැ. මේක කලේ ඔයාලට තේරුම් ගන්න. මාව දාලා මෙහෙ ආවෙක කොයි තරම් අපරීක්ෂාකාරීද භයානකද කියලා. මට CCTV සහ සැටලයිට් රූප පාවිච්චි කරන්න වුණා අක්කර ගානක් සෝදිසි කරලා. මගේ දත්ත ගබඩාවත් එක්ක ඔයාලගේ මුහුණු ගලප ගන්න. හරිම අපරීක්ෂාකාරී. ඔයා මෙතනින් යන්නේ ඇයි? අපිට ඔයාව ඕන නැහැ. ඔයාලා ප්‍රවේශමෙන් සැප පහසුවෙන් තියෙන එකයි මගේ රාජකාරිය. කරුණාකරලා ගෙදර එන්න. හපොයි වහින්නයි යන්නේ. හරියටම මිනිත්තු 30කින්. වහිනකොට අපිට හරි පරිස්සමට ගුහාවට වෙලා ඉන්න පුළුවන්. අපි ගින්දර ගුහාවට අරගෙන යනවා. එළිය වැටුණාම පිටත් වෙනවා. ප්‍රදේශේ පැහැදිලි. පළඟැටියෝ 5 දෙනයි බකමුණු දෙන්නයි ඉන්නේ. මං එයාලව එලවලා දාන්නම්. සුබ සිහින දකින්න. එයා ඉතින් එහෙටත් ආවනේ. හරියට ගැලුම් කාර්යයම අපිව හිර කරගත්තා වගේ. හරිම විහිළුවා. අපිට AI එකක් තිබ්බෙම නැත්තම් කියලා මට හිතෙනවා. එහෙනම් ඉතින් ජීවිතේ මීට වඩා ඇත්ත වෙනවා. මං ඒකට එකඟයි. ඒ වගේම එකඟ නෑ. AI එක වැඩ කරන්න වෙන එකට මං කැමති නෑ. තාම එකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒත් ඇයි අපි හැමදේටම තාක්ෂණය මත යපිලා ඉන්නේ? ඒ හින්දා උයන එක, සින්දු කියන එක, එළියට දුවන්නේ යන එක, පාපන්දු පිටිය පවා වහලානේ, පයින් අවදිින්න යන එක, විහිල් ගහන එක, virtual reality phone screen අයින් කරලා තරු ගණින එක, ඉර බලන එක. අපි ආරක්ෂා කරන්න ඇයි අපි තාක්ෂණය මතම යපෙන්නේ? අපේ ඥාණයයි ඒකට පාවිච්චි කරන්න ඕන වෙන්නේ. AI විශ්වාස කරන්නේ තනි ඇල්ගොරිතම්. සමහර විට අපේ හැසිරීම වෙනස් කළොත් එහෙම අපිට පුළුවන් එයාට බල කරන්න ඇල්ගොරිතම් එක වෙනස් කරගන්න. ඇල්ගොරිතම් තිබුණත් නැතත් මෙතනින් පස්සේ අපි තීරණය කරන්නේ සතුටු වෙන්න, එකට ඉන්න, මතකයන් හදාගන්න, හැම බදාදරයකම විසිල් තරඟයක් තියන්න. හැම සඳු තමයි බ්‍රහස්පතින් තමයි උයන තරඟයක් තියමු. හැම අඟහරුවා තමයි සිකුරා තමයි පවුලේ තරඟයක් තියමු. ඔව්. අපි තාක්ෂණයෙන් තොර ලෝකයක් නිර්මාණය කරගමු. නිදහස් ජීවිතයක්. සමහර වෙලාවට අපිට තාක්ෂණය නැති වුණාම එකමුතු බව, ආදරය, සිනහව හම්බෙනවා. හැමදේටම වඩා ඇත්තෙන්ම වැදගත් වෙන්නේ ෆෝන් වලින් කරන සෙල්ලම් නෙමෙයි, අපි ආදරණීයයන් එක්ක බෙදාගන්න මතකයන්.